මතකනේද දෙදස් දහය කොලහේ රට බේරගත්තු නායගක කියල කෑමර දුන්න මහින්දම මත්ත්‍යය කෙරහි. අන්තිමද ඒ කණ්ඩා එම දස් පහලව වෙදදි රට කෙලෝප හටි දන්නවන මේ ටේ දේපල හොකංකරපු හට. මංකොල්ලකාපු හැටි මනිමරපු හැටි. ඒවගේ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීින් විනාස කරපු හැටි. රට අරාජි කරලලා රට කෙලව රට මංකොල්ලගහ ග හට මතකයි. ඕනවටේ රට බේරගත්තු නායක කෙකිකවොත් හොමයිවෙන්නන්නේ. ඊල්ඟට මතකයිනේ දෙදස් ධහනාමේදී. බක් රේ කරලගෙන රට ේරගන්න කිලවරල රට ංකොලොත් කරල ගිය දැන් තවයින කියනවා එයා ආර්ථික හදන්නල ඔන්න මං ආර්ථක ආදවිද කියන්න. හරිද දැන් පේරදනී විශ්වවිද්‍යාලය මහාචර්වරෙක් මා බැංකු මූල්ල්‍ය වාර්තා මත පදනම්වය කරපු ප්‍රශයක් උපෝයි කරගෙන තෑ මේ ආර්ථක හදන්නපුය කියෙන ආර්ථික කෙලබපු දියම කියන්න. දෙදස් විසිදකේ මුල් මාසය කොළහේ රාජ්‍ය වියදම බිලියන් තුන්දාස් හර්සිය කොළාහයි දෙදස් විසිතුනේ ල් සය කොළ රාජවියදම බිලියෙන් හාරදා සත්සය අනු දෙකයි. බිලියන එද්දා ස්තුන්සි අස්සුවයකින් වියදම වැඩි කරල තියනවා. ඔන්න ආර්ථිකය හදන්නාපුනායකය කරල තියෙන. පුනරාාවර්තන වීදම් විතරක් බිලියන එද්දා ස්තුන්සිය හතලිස් පහක්ගවල තියනවා. නය ප්‍රාග්ධැනය ගෙවන් නැතුව වියදම වැඩිරලතියෙන ආකාරේ. හැබැයි ආදෑමත් පොඩ්ඩ වැඩිරගෙන තියනවා. කෝමද? නිසු ෙල්ල බද ගහලා බදු බර වැඩිර බිියන අට ස පනත්සේක ආදයම් මඩිරතිනවා මෙ මේනිසා තමයි කියන්නේ රාජජාදායම බදුමත හමනක් පදන කරගත්වොත් මෙ ේ නි දක් න ැ මනිස්ු දුක් ද ඒගොල්ල දැම ම තන ී පද ාන ස් ටලාව ෝ ගීල ති බ රටවල්ටික බලන්නකෝ ස්ටේලියාව ඇමෙරිකාව එංගලන්තේ ප්‍රරන්සේ ජෙමනිය, ජපානය කිවබව. හරිද ඔක්කම ටොප්රට අවල්වලට කියල්ල තියෙන්නේ. ජනාධීපතිකම විදිනව කියන්න මේකට තමයි. එතකොට ආර්ථකය හදන්න වෙල ජනාතිපතිකම විදිනකොට බිලියන එද්දා ස්තුන්සි අස්සුවකින් අවුරුද්ධක අපේ වියදම වැඩි කරලා තියන.